දෙදස් පහළවේ ජනාධිපතිවරණය සිද්ධ වෙද්ද. අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තය. සම්පූර්ණයෙන් ඒ ජනාධිපතිවරණය ක්‍රියාත්මක වෙන කාලේ. එතුමාගේ රාජ්‍ය බලය ගමේ හෙංකැයියන්ගේ බලය රාජ්‍ය ත්‍රස්තවාදය විතරක් නෙමේ මැර බලයන් සියල්ල භාවිතා කරල තමයි එතුමයි මැතිවරණය කළේ. හැබ අපි පහුගේ පළාත් පාලන මැතිවරණය කළා. එක මිනී මැරුමක් සිද්ධ වුණේ නෑ. එක ජීවිත හානියක් බරපතල තුවාලයක් එහෙම කිසිම ගැටුමක් සිද්ධ වෙන්නේ නැතුව අපි ආදර්ශයක් පෙන්නුවා. පහුගේ අපේ රජය යටතේ පහුගේ පළාත් පාලන මැතිවරණය කළා. දැන් ආය ආපහු ගෝඨාභය රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ මර ජුම්ටාව ආය ආපහු මේ මැතිවරණයේදී ආය ක්‍රියාත්මක වෙමින් පවතින බව අපිට පේනවා. දැන් මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ගම්මුදා ගම්මානවල තිබිච්ච නාමපුවරු කඩලා දාලා සමහර කාර්යාලවල තිබෙන ඒ නාමපුවරු ඒ කටවුට් බැනර් ඒවට සමහල්ලාවට මඩ ගහලා කළු තෙල් ගහලා ඒවා විනාශ කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ නැවතත් ඒ මැර ජුන්ටාව හිසෝසෝන මැතිවරණයක් තමයි මේ නැවතත් පැමිණෙමින් තියෙන්නේ. රාජ්‍ය බලය සහිත පක්ෂයක් හැටියට ඒ මැර බලයට අවශ්‍ය වෙන ප්‍රති බලයක් ඕන්න අපිට යොදවන්න පුළුවන්. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ ඉතාමත්ම වැදගත් ජනාධිපති අපේක්ෂකයෙක් වැදගත් පුරවැසියෙක්. එතුමා ඒවට අපිට අනුබල දෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා අපේ රටේ ජනතාවට අපි කියනවා මේ නැවතත් හිස ඔසවමින් එන මැරවරයින්ගේ ජුන්ටාව වෙනුවෙන් ඔබ පෙළ ගැසෙනවාද එහෙම නැත්නම් සාමකාමී රටක් වෙනුවෙන් ඔබ ඔබගේ ඡන්දය දෙනවාද කියන එක නැවත වාරයක් හිතා බලන්න කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. අපි UMP